టీన్ కొల్లకెళ్ళంట హదున్నాదిన కలీన్ టీన్ సోప్ దాని రూపాయలను ఒకట. කිරි බෝතල් දෙක බංගලාවට ගිහිල්ලා දීලා වරේ. මම? ඔව්. අද ඉඳලා දිගටම ඔබ තමයි බංගලාවට කිරි අරන් යන්නේ. ආපු ආපු මට බෑ. මට බඩ ලැබෙන්න බෑනේ. මේ කිරි බෝතල් යවන්න වෙන එකෙක් නෑ. කුමාර් නෙවෙයිද කිරි බෝතල් අරන් ගියේ? දැන් ඌත් නෑ. අනේ ඉතින් මේවා මං අරන් ගිහිල්ලා වික්‍රම් බව මහත්තයා මොන හරි කියයිද දන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. ඔබ වෙලාවට කිරි බෝතල් දෙක ගිහිලා දීපන්කෝ. මේ දැන් ඔය දෙනකොළුව ගෙදර එන්නෙම නැද්ද? නෑ මේ කුමාර පණිවිඩයක් කියලා තිබ්බ කොල්ලව කොළඹට එවන්න කියලා. ඉතින්? තී යවෝ. බඩ පිසුදව? මේ කුමාරයා ඉන්න තැනට පොඩි කොළුවව යවන්න? මට මගේ මල්ලිව විශ්වාසයි. ඌ මොන හරි දෙයක් කරනවා නම් කරන්නේ හේතුවක් ඇතුව. අනිතකම් පොඩි උන් නෙමෙයිනේ. දැනුන් තේරුන් තියෙන ළමයි. මේ දෙක ගිහිලා දිනවරේ. මං උඹට මාසෙකට ගාණක් දෙන්නම්. ඔහො. අනේ ඉතින් මේ පොඩි වැඩේට ඉතින් මොන සල්ලිද බං? එහෙම බෑනේ. කෙනෙක්ගෙන් ශ්‍රමයෙන් වැඩ ගන්නවා නම් අපි එකට කියා කර ගෙවන්න ඕනේ. එහෙනම් ඉතින් ඔය හිලව්වට අපේ ගෙදරටත් මේ කිඩි බෝතලයක් දියන්කො එහෙනම්. හරි හරි මං ගිහින් එන්නම් එන. පරිස්සමට ඈ. What are you doing? Are you okay? Sure. What are you doing? Uncle, when I was in Japan, I studied all the game in India. Every morning, I was ground solo, 200-300, it's called kata. It's a body guy. සෝල් එකයි එකට ගෙනියන්නේ like a meditation. අපි සිංහලෙන් කියන්නේ භාවනා. කොච්චර කල් කරාද? More than 6 years. ප්‍රතිඵලයක් නැහැ වගේ මේ. ප්‍රතිඵලයක් නැති මොකද? ප්‍රතිඵලයේ බොඩි එකට නෙමෙයි තියන්නේ මයින්ඩ් එකට. try කරලා බලන්න. අංකල් කරන්න. I don't have time to do all this. අයියෝ අංකල් කරන්න. හරි ඒක ප්‍රතිඵලයක් තියෙනවනේ අංකල් කරන්නකෝ. හෙක්ටර් මගේ මේ ඔළුව අවුල් වෙලා තියෙන වෙලාවේ මට ඔවා කර කර ඉන්න වෙලා නැහැ හෙක්ටර්. අංකල් වරි වෙන්න එපා. අවුල් වෙච්ච ඔළුව ඔක්කොම ක්ලියර් වෙනවා. අනිත් එක අංකල් බය වෙන්න එපා. මේ මුළු ගමේම මිනිස්සු කඩු පොළු අරගෙන ආවා. මේ හෙක්ටර් ඉන්න අංකල් වෙන්නේ. හරිද? ගමේ මිනිස්සු මොකටද මේ කඩු පොළු අරගෙන මට විරුද්ධ වෙන්නේ? නෑ එහෙම නෙමෙයි අංකල්. දැන් ඔය මං
වෙනවට කියනවා නෙමෙයි. දැන් ඔය සුමීගේ කේස් එකේ දුවලත් ගමේ මිනිස්සු ඔක්කොම අංකල් ඇත්තටම සුමීගේ පැත්තනේ ගන්න, අංකල්ගේ පැත්ත ගන්න නෑනේ. ඒ වගේ වෙලාවට අපි ෆිට් එකේ බොඩි එක හදාගෙන ඉන්න ඕනේ. තේරුණාද? මං ඉන්නවා අංකල්. මේ ගමේ මිනිස්සුගේ ප්‍රශ්නයක් නෑනේ. මේ බංගලාවේ ඉන්න අපේම මිනිස්සුන්ගේ නේ මට ප්‍රශ්න තියෙන්නේ. තමයි අංකල් මං කියන්නේ, ඒ මිනිස්සුන්ට පේන්න අපි හොඳට ෆිට් එකේ ඉන්න ඕනේ. ඒක තමයි මං කියන්නේ. අපි එක්සයිස් එකක් කරලා, මෙඩිටේෂන් එකක් කරලා, බොඩි එකයි සෝල් එකයි දෙක හොඳ ගන්න. දැන් අංකල් දන්නවනේ මට ආපු ප්‍රශ්න, ඔය ශෙරිනා අන්තිලා ඔය රොනාල්ඩියා මට කොච්චර ප්‍රශ්න දැම්මද. හැබැයි මං ඒක හොඳට ෆේස් කරානේ. Because I am very steady in a body and in a soul. හරි. ඒකයි මං කියන්නේ. මං ඒව ගණන් ගත්තේ නැහැ. මං ඒවට ෆේස් කරා, hina වෙලා ලස්සනට හිටියා. අංකල්ට මං කියන්නේ ඒකයි, අපි පටන් ගමු. එක්සයිස් ටිකක් කරලා නෙමෙයි. Right? ඒක තමයි තත්ත තියෙනවා. ඒක තමයි කියන්නේ. අපි පටන් ගමු. ඉස්සල් හොඳට බ්‍රීත් කරන්න. උඩට බ්‍රීත් කරලා හොඳට මේක රිලීස් කරන ගමන් එක්සයිස් එක පටන් ගමු. ඔව් ඔව්. හොඳට එක්සයිස් කරන්න. හොඳට එක්සයිස් කරලා ඔය බොඩි එක මේන්ටේන් කරාම පුළුවන් මේ ගමේ මින මෝඩ කෑනු ටික පොටලෝ ගන්න. මොනවද ශිරිනාන්ට ඔය කියන්නේ? මේ 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 මම තමුන් එක කතා කළේ නෑ. මම කතා කළේ චාර්ස්ට. තමුන් අනුන්ගේ ඒ දේවල් වලට අත නොදයින්. ඔකේ ශිරිනාන්ට චාර්ල්ස් අංකල් වෙනුවෙන් කතා කරන එක මගේ යුතුකමක්. හරිද? ඒක කාට කවුරුත් එක්ක බොරි වෙන්න ඕනේ නෑ. චාර්ල්ස් අංකල් කියන්නේ මගේ අංකල්. හරිද? චාර්ල්ස් අංකල් වෙනුවෙන් මම කතා කරනවා. එච්චරයි. අනිත් එක ඉතින් මම මෙතෙන් එක්සර්සයිස් කරන්න ආවේ නෑනේ. ඉතින් ඒක ගැන කවුරුත් මුකුත් කියන්න ඕනේ නෑනේ. ඒගොල්ලන්ට ආදාර දෙයක එක්සර්සයිස් කරත් වැඩක් නෑනේ යාට. ඔව් ඔව් ඔව්. දැන් ඔය හුඟක් දේවල් කරලා තියෙන කොමත් කැමැත්තටනේ. මොනවද මං කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන්නේ? හ්ම්. අනිත් එක සුමිත් එක්ක හැම මොකක් හරි රිලේෂන්ෂිප් එකක සම්බන්ධකම තිබුණමයි කියලා කියමුකෝ. ආ? ඔය ඉංග්ලන්ඩ් වලින් ආපු ගෑනුන්ට ඔවා තේරෙන්නේ නෑ. ඉංග්ලන්ඩ් වල හැම නොවුනට මේ බංගලාවල හාමුල එහෙම තමයි. ඒගොල්ලන්ගේ එහෙමේ සම්බන්ධකම් දෙක තුනක් තියාගෙන ඉන්නවා. නේද අංග? අනිත් එක ඔයක මේ අදයි ආපේ ගන්න මේ රජ කාලේ අපේ රජවරු අන්තපුර තියන් හිටියානක්. මේ 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 හාමුල ඔය සම්බන්ධකම් දෙක තුනක් තියන් හිටියට මොකද වෙන්නේ? නැද්ද අංග? What for? අං තප්පුර. අන්නේ මේ බං අන්තපුර. Sorry. අන්තපුර කියන්නේ මෙහෙමයි. හෙක්ටර්. නෑ නෑ හිස්ටරි එකේ රජගොල්ලෝ නේ අපේ ප්‍රියක. හෙක්ටර් මෙයාට ඔවා තේරුම් කරලා දීලා වැඩක් නෑ. මේ රජ කාලේ කතා මෙයාට තේරෙන්නේ නෑනේ. ඔව් රියලි. මම ආර මිල්ක් බොයි ගේ මහ ගන්නම්කෝ රජ කාලේ කතා ගැන. මිල්ක් බොයි කිව්වේ අපේ කිරිකොල්ලගේ නිය අහ ගන්නෝ කිව්වේ. Good morning. Good morning, Satsani. Me, man kohomath server hamba wenna kiyala hithagena hitiye. Kiyan Satsani. Sir, me man gena wara deeda hithanna epa. Man sir kiyapu deyak gena tikak kalpana kalaye. Mokadda? Mathesha gena hoyanna kiyapu eka. Pawithi. Sir, ehema deyak kiyuwe. ඕනම මිනිස්සෙක්ගේ අපි නොදන්න දේවල් තියෙන පුළුවන් සත්සන්. ඔයා මතීෂය තෝරගන්න මැරි කරන්න. අපි එහෙම මැරි කරන්න කෙනෙක්ව තෝරගන්න ඕන නම් අපි යාගෙන හොඳට හොයලා බලන්න ඕනේ. ඇත්තරම සර් හැම දෙයක් කියවේ සර් මතීෂ ගැන මොනා හරි දන්න හින්දාද? මං කියනට වඩා සත්සන්ී මතීෂ ගැන හොයලා බලන එක තමයි හොඳ. මට කරන්න පුළුවන් එකම දේ සත්සනි මට කිව්වොත් මතීෂ ගැන හොයලා දෙන්නේ. කොහොමද? මතීෂට යා එංගලන්තේ ඉන්න කාලේ කරපු දේවල් අමතක වුණාට එහි ඉන්න අයට යා කරපු දේවල් අමතක වෙන විදියක් නැහැ. මට හිතාගන්න බැහැ සර් මොනවද මතීෂ ගැන දන්නේ කියලා. මම එක දෙයක් කියන්න සත්සනි. දැන් ඔය ඉන්න මතීෂ වයෝ හිතාගෙන ඉන්න ඔයත් එක පොඩි කාලේ ළමා නිවාසයකට හැදිච්ච කෙනා නන් නෙමෙයි. ඔයා මිසිස් මැනික්පුරත් එක්ක කතා කරලා තීරණයක් ගන්න කලින් මතීෂ ගැන හොඳට හොයලා බලන්න.
අපි වැරදි කෙනෙක් එක්ක ජීවිතයක් පටන් ගත්තොත් අපේ මුළු ජීවිතේම අවුල් වෙනවා. ඔයා ගෑනු ළමෙක් නිසාත් සන්නි. මං ඔයාට ඒක නම් උතුෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මං හිතනවා ඔයාට ඒක ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. ඒක සත්සර්ණ කියන්නේ උගත් බුද්ධිමත් කෙනෙක්. මට ඇත්තටම බය හිතෙනවා සර් කියන දේවල් එක්ක. මං කවදාවත් මතීෂ නරක කෙනෙක් කියලා හිතලා නැහැ. අපි ඕනෙම කෙනෙක් ආශ්‍රය කරන්න ඕන අතේ දුරින්. හැබැයි ඒක නා ළඟින් ආශ්‍රය කරන්න ගත්තා පස්සේ තමයි අපිට යාගේ අඩුපාඩු ගන්න තේරෙන්න පටන් ගන්න. අනිත් එක මතීෂ කියන්නේ ඔයාව හිතන් ඉන්න විදිහේ වැදගත් කෙනෙක් නම් එදා බංගලෝ එකට ඇවිල්ලා අර විදියට ඔයාට සද්දෙන් කෑ ගහන්නේ නැහැනේ. ඒකෙන් අපිට ආගේ ක්වොලිටීස් මෙහෙ ගන්න පුළුවන්. අනිත් එක එයා මට කිව්වා එයා මිසිස් මැනික්පුරත් එක්ක ඔයාව මැරි කරන්න ඕනේ කියලා කතා කරා. ඒකට මිසිස් මැනික්පුර පර්මිෂන් දුන්න කියලා. හැබැයි මම මිසිස් මැනික්පුරට කෝල් කරලා ඇහුවා. මිසිස් මැනික්පුර මට කිව්වා මතීෂත් එක්ක ඔයා වෙලියට යවන්න එපා. එහෙම දෙයක් ගැන මිසිස් මැනික්පුර තීරණය කළා නැහැ කියලා. හරි සර්. මිනිස්සු ගැන අදිටක් සෙරුවින් හිතන්න යන්න එපා සත් සර්. නැස මං එහෙම හිතන්නේ මේ සර් කියපු දෙයත් එක්ක මට තිබ්බ කුතුහලය. මොකද මං කැමති නැහැ මිනිස්සුන්ව නිකන් සැක කරන්න. ඒකයි මං ඇහුවේ. ඒක හොඳයි. මොන තීරණයක් ගත්තත් හොඳට හිතර බල්ලා ගන්න. ඒක කාට නැතත් සත්සන්නිට හොඳයි. හරි සර්. Thank you. මාරාන්තිකයි මధుරුවන් බොවීම වලකමු. ගුඩ් නයිට් මෙතින් මතක් කිරීම. මිල අඩු කළා. දැන් රින් කිලෝ එකේ පැකට් රුපියල් 360යි. සුවඳවත් තේරීමක්. ස්මාර්ට් ඉදිරියක්. කිරිබා. මැනියා මේ බේබිලා කිරිබත් කයිද? මොකෝ නැත්තේ සැන්ඩ් බේබි ආසම කෑම තමයි කිරිබත්. ආමේ මේ පාන් එකයි බටර් එකයි මෙටි ගිහලා මේසෙ තියන් ගෑම්. ඉතින් ඒකත් අරගෙන ගිහලා මේස හදහන්. දැම්ම මේස හදන්න ඕනේ නැහැ. ඕ තාම කිරි ගෙනල්ලත් නැහැ ඕ. ආ ඒකත් ඇත්ත තමයි. මේ කිරි ගෙනනද පරක්කුද මන්ද? ඇරි මේ බොරුස් ගෙනවද? ලොකෝ විනාදේ. කිරි බෝතල් ගෙනවද? නෑ නෝනා. ගෙනව මට කියන්න. ඒ මොකටද ඔය අනේ ලොකුම ලොකු මැඩම් හොඳේ ඔව් කිරි බෝතල් ගන්න එක මගේ රස්සා හොඳේ ඔය ඒක මං කරන්න හොඳේ ඔ ආ ක්‍රේසි පිස්සුද මනුස්ස මට ඕන නැති කිරි බෝතලයක් නෑ මට ඕනේ අර සුමීගේ කොල්ලා එක කතා කරන්න අනේ ඒ මොකටද නෝන මේ කතාවල ඇත්ත නැති දැනගන්න අනේ නෝන මේ ඊළඟ මේ පොඩි ළමෙක් නේ ඉතින් එළමෙන් කතා කරන්න බැතර චූටි බබෙක්ද? අනේ නෝනා. එළමයාගෙන් ඌව අහන්න එපා. එළමයා පොඩි දරුවෙක් නේ. අනිත් එක මේ පොඩි දරුව මොනවද ඌවගෙන දන්නේ? අනේ mind your own business. කරන්න ඕනේ මොනවද නැත්නම් මොනවද කියලා මම දන්නවා. ඕකේ? මමත් කියන්නේ ලොකුම ලොකු මැඩම් ඌ ගොම්ම ගදියොත් එක මොකටද ඌව කතා කරන්නේ? ඕ ඕ ඕ. අනේ නෝනා. ලොකුයාගේ ප්‍රශ්න එළමයාගෙන් අහන්න එපා. කලබල ඇති කරගන්න නැතුව හොඳ නෝනා වගේ ඇතුළට යන්නකෝ. ඒ ළමයා පොඩි ළමෙක් නේ නෝනා. මේ බංගලෝ එකේ මේක්ස්ලා එනවා මට උකන්නන්න. හ්ම්. මඩම් කිරි ගන්න වැඩේ මම කරන්නම් මඩම්. මේක මගේ රස්තාවනි ඔහෝ. I said mu. අන්න උ කියන්නේ ඔහෝ. යන්න යන්න. අනේ මගේ කිරි ගන්න මගේ රස්තාවනි. ¡Rosa! ¡Rosa!
අනේ මැඩෝ මගේ රස්සාව නැති වෙන වැඩක් මං ගන්නම් කිරි බෝතල් අනේ මැඩෝ නිකන් නෑ 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 යනවා යන්න මම අද මේකෙන් දෙකෙන් එකක් පෙර ගන්නවා කෝ කෝ මේ 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 අර 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 කොල්ලා කෝ අර සුමීගේ සන් සන් කිව්වේ කවුද කවුද අර 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 කොල්ලා දෙනෙත් 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 ආ දෙනෙත් කොල්ලා ඔව් ඒ කොල්ලා ගමෙන් ගියානේ නෝනා මට තේරෙන්නේ කොහොමනම් හොඳම දේ දැන් මැඩෝ බංගලාවට අනේක හොඳි දැන් බැරි වෙලා හරි ඕ ලොකුම ලොකු මහත්තයා දැක්කොත් එහෙම මෙතන අපිත් එක්ක කතා කරන අපිට අපේ රස්සාව නැති වෙයි ඕ අනේ මැඩෝ යම් බංගලාවට නෑ 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 මම යනවා සුමිකි ගෙදර මම ගිහිල්ලා දෙකෙන් එකක් කතා කරනවා අනේ මැඩෝ අනේ හොඳ මැඩෝ වගේ අපව බංගලාවට හච්ච වෙනවා එහට වෙනවා දෙන්නවම බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නේ දෙන්නවම බෙල්ලෙන් අල්ලලා අර සුමි කියන්නේ මහ කණි ගෑණි කණි ගෑණි මේ බංගලෝකින් ඔක්කොම ගන්න පුළුවන් ඒවරන් දැන් ඉන්නවා නිකන් බබා වගේ අනේ මැඩෝ අනේ නෝලා යන්නපා බැරුණොත් මම ලොකුම ලොකු මහත්තයට කතා කරනවා හොඳේ ඕ කතා කරනවා මං බය වෙයි කතා කරනවා එන්න කියනවා මං බය වෙන්නේ මෝ ගෙට් අප් ගෙට් අප් අනේ මැඩෝ 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 මං කියන්නේ හොඳ මැඩම් වගේ බංගලාවට යන්නකෝ අපි පස්සේ ගෙන්නලා ඔක් කතා කරන්න පුළුවන් යන්න නෑ 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 අනේ අනේ මැඩම් බංගලාවට යන්න කේන්ති ගන්න එපා මැඩම් යම් ඕ එන් ඕ ඔකේ පුරත්න ගෝයින් කෝල් සුමි ගෝයින් කෝල් සුමි සුමීට කෝල් කරන්නලු ගිහිල්ලා ඕ එන්න කියනවා ආ එන්න කියන්නලු ඕ ඵලයන් ඕ අන්න හරියටත් එන්න කියන්න ඵලයන් මැඩම් හරි ඕමේ ඕමේ නෑ 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 අනේ යන් ඕමේ අනේ මැඩෝ මොමම යන් එයිනේ මෙතනට එනකන් අපි අතුලින් ආව උඩ යවුවා බෑ 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 අනේ මැඩෝ බංගලාවට යන් ආවන් පස්සේ අතෙන්ට ගෙන්න ගමු යන් නෝ අනේ දැන් කියන්න කවුද ඉස්සලම ওই රණ්ඩු පටන් ගත්තේ කියලා අම්ම මෙයා මම නෙවෙයි යන් මෙයා පුදුම වැඩක් නේ තව කරුරි කියනන් එයා කියයි ඈ මේ මීට පස්සේම රණ්ඩු කරගන්න නෑ තේරුණාද හොඳ ළමයි වගේ ඉන්න ඕනේ එකට ඉන්න අය හොඳට ආදරෙන් ඉන්න ඕනේ හොඳේ ආයේ එහෙම හැබැයි මට රණ්ඩු කරලා හුවෙන්න එපා කෑ ආ පුතේ ආ දැන් කට්ටිය මෙහෙනම් හොඳ ළමයි වගේ යාළු වෙලා යන්නකො කොහොම තමන්ගේ කාමරවලට යන්න පරිස්සමෙන් යන්න යන්න පුතේ ඔගොල්ලොත් යන්න මීට මීට ඔය නංගි බබාවත් ගෙනියන් අතින් අල්ලගෙන යන්න අන්න අරගෙන ගුඩ් ගර්ල් මාරියන පුතේ මතේෂෝ ඔය අද කලේ නම් හොඳ වැඩක් නෙවෙයි නෑ නෑ පොඩක් කොහොම ඉන්නකෝ ඉස්සර වෙලා ඔයා මට කතා කරන්න දෙන්නකෝ පුතේ මං ඔයාට කිව්වා නේද මං සත්සරණිත් එක්කලා මේ ගැන කතා කරලා ඔයාට උත්තරයක් දෙන්නම් කියලා පුතේ වික්‍රමබාහු බංගලාව කියන්නේ පිටතැන සත්සරණිව එතන යවලා තියෙන රාජකාරියකට අනික මම වගකීමක් ඇතුවයි එතනට සත්සරණිව යවලා තියෙන්නේ එතකොට පුතා ගිහිල්ලා එතන ඒ විදියට හැසිරුණාම මොකෝ දන්නවද වෙන්නේ ඈ මම මේ වගකීම සුළුවට ගත්තා වෙනවා මං කැමති නෑ සත්සරණි බංගලාවේ වැඩ කරනවට පුතේ ඒක තීරණය කරන්න ඕනේ සත්සරණි ඔයාවත් මංවත් නෙමෙයි මේ සත්සරණේ මට කැමති අනික සත්සරණේ වැඩ කරන්න බංගලාව කැමැත්තේ නෙමෙයි පුතා එයා එහෙම ඒක ඔයත් එක්කලා කිව්වද
එහෙම කිව්වේ නෑ. ඒ වුණාට මට දැනෙනවා. කොහොමද දැනෙන්නේ? අම්මේ සත්‍යනේ මගෙත් එක්ක hina වෙලා හොඳින් කතා කරනවා. පුතේ කෙනෙක් hina වෙලා කතා කරමු පළියට අපි කොහොමද හිතන්නේ යාගේ කැමැත්ත කැමැත්ත? මන් නම් හිතන්නේ ඒ වගේ දෙයක් තේරුම් ගන්න බැරි තරමේ නොලෙජ් එකක් තියෙන කෙනෙක් කියලා ඔයා. මම පුතාගෙන් ඉල්ලන්නේ නැවත නැවත ඒ වැරද්ද නම් කරන්න එපා කියලායි පුතේ. මොකද ඒක සත්සරණයටත් හොඳ නෑ පුතේ. අනික ඒ ගෙදර මිනිස්සුන්වත් සත්සරණ ගැන වැරදියට හිතන්න පුළුවන්නේ. සත්සරණිට ගම මේ කාරණාව කතා කරන්නකෝ. මං කැමති නෑ සත්සරණේ හැමදාම මේ පොඩි ළමයි බලාගෙන වැඩේ කරනවට. මං කියන්නද පුතා? ඔයා ගෙදර ගිහිල්ලා අම්මට කියන්න චුට්ටක් ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා. මේව මෙහෙම අපි දෙන්න කතා කරයි කියලා වැඩක් වෙන්නේ නැහැනේ පුතේ. මේව වැඩිහිටියෝ කතා බස් කරලා තීරණය කරගන්න ඕන දේවල්නේ. ඈ අනික පුතේ, මෙතන ඉන්න මේ හැම ළමයෙක්ම මගේම නොවුනට මගේම ළමයිටත් වැඩිය මට ලොකු වගකීමක් තියෙනවා මේ ළමයි ගැන. සස්සරණ ගැන වුණත් ඒක එහෙමම තමයි පුතේ. පුතේ, එහෙනම් ඔයා මගේ පැත්තෙන් මේ ප්‍රශ්න දිහා බලලා පොඩ්ඩක් ඒ විදිහට ඉවසීමෙන් වැඩ කරන්නකෝ. Now Rexona Sports Defense 72 hours order protection samagin pirimin sadahamai Sensodyne Rapid Relief samaga danta sangvedithave paradanna saayanikawa sahathika kala sahaniya tatpara 60 kade kriyaakari vei වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන්ග් ටීත්. මොනවාද? ඔරෙන්ජ් ජූස්. අනියම කිව්වා මැඩම්ට කියලා දෙන්න කියලා. ආ, thank you. සසන්න. පොඩ්ඩක් මෙහාට එන්න. එමෙලෙ. පොඩ වාඩි වෙන්න. ඔයා මාත් එක්ක තරහ නෑනේ. ඇයි මම මැඩම් එක්ක තරහ වෙන්නේ? නෑ, මම ඔයාට කිව්වනේ ජගත්ට කරදර කරන්න එපා කියලා. ඇත්තටම සත්සරණේ, මං එහෙම කිව්වේ මං එයා ගැන worry වෙන හින්දා. එයාට ගොඩක් ප්‍රශ්නනේ. ඒක ඔයාටත් තේරෙනවා ඇතිනේ. ඒකට කමක් නෑ මැඩම්. මාතීෂ මෙහෙ આવીත් හැසිරුණු විදියට ඕන කෙනෙක්ට මාත් එක්ක කේන්ති යන්න පුළුවන්. අනික මම මේ ගෙදර වැඩ කරන කෙනානේ. ඔයා මෙහෙම වැඩ කරන්න ඕන ළමෙක් නෙවෙයිනේ. ඔයා හොඳට ඉගෙනගෙන තියෙනවා. ඔයාටත් ඉතින් ෆියුචර් එකක් කියලා දෙයක් තියෙනවානේ. මම මේ දේ කරන්නේ ආසාවෙන් මැඩම්. ඒක මන් දන්නවා. ඔයා මාතීෂෝ මතක් කරපින්ද මම මේ කියන්නේ. මමත් ඉතින් ඔය වයස පහු කරලානේ ඉන්නේ. මන් දන්නවා මාතීෂගේ හිතේ වාගෙන අදහසක් තියෙනවා කියලා. මං කියන්නේ සස්සර්ණී, ඔයා මාතීෂට කැමති වෙන්න. මන් දන්නවා ඒක ඔයාගේ පර්සනල් දෙයක් කියලා. නමුත් මං ඔයාගේ සිස්ටර් කෙනෙක් වගේ මේ දේවල් ඔයාට කියන්නේ. මාතීෂව ඔයාට හොඳට ගැලපෙනවා. අනික යා හොඳ හැදියාවක් තියෙන ළමයෙක්නේ. මට වඩා ඉතින් ඒක ඔයා දන්නවනේ. අපි ඉතින් යාව දන්නේ මෙහි ආව ගිය හින්දානේ. ඔව්, මාතීෂ කියන්නේ එහෙම නරක කෙනෙක් නෙමෙයි. ඒකනේ මං කියන්නේ සස්සරණී, ඔයා ඔයාගේ ෆියුචර් එක ගැන හිතන්න. ඔයා
අපේ බබාලා ගැන වද වෙනවා නම් ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මං ඉන්නවනේ යාළට. ඔයා වගේ මාදරෙන් පරිස්සමෙන් මං ඒගොල්ලෝ බලා ගන්නම්. ඔයා ඔයාගේ ජීවිතය ගැන හිතන්න. වෙලාවට බාද නොගිය. ඇයි? බාද ගියානම් එතන මහා කිලිවිතුම්බරයක් වෙන්නේ. ඇයි මොකක්ද උනේ කියපන්කෝ. ලොකු මහත හම්බුණාද? මහත්තයා. මහත්තයා හම්බුණා නම් තව කවන්නෑ කියමුකෝ. නේ කියන දේ කියන්කෝ තේරෙන්න. මගේ ඔළුව පිස්සුවට නේතු. මේකනේ උනේ බං. සෙරින්න ඕන නෑ වෙ කිරි බෝතල් ගන්න. අප්පා යක්ෂා වේස වෙලා හිටියේ. බබ හම්බ වෙන්න මේ එන්නමයි හැතුවේ. රෝසයි බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ. එයාවා කියලා මට මොනව කරන්න? එහෙම ඉතින් මේ ලේසියට ගන්න එපා බං. ලොකු බංගලාවල ලොකු නෝනලානේ. මං ඔය බංගලාවල ඉන්න නෝනලාට බයත් නෑ ණයත් නෑ. උඹ එතන හිටියා නම් ඔහොම කතා කරන්නේ නෑ බං. මොනවද සෙලෙන් නෝන කිව්? බව හම්බ වෙන්න ඕන කියලා එක මර යුත්තේ ඇයි? කියන්න ඉතල් පාර තමයි කණ්ඩවෙන්. මේ මොකක් වුණත් හැබැයි ශරින්න ඕන නම් ඉන්නේ උඹත් එක්ක මේ නයාට අඳුකොල සයිස් කේන්තියකින් බං. ඇයි මම මොනවා කරාටද? ඒක නම් ඉතින් මන් දන්නේ නෑ බං. ආ මේ මේ මට කිව්වනේ උඹට එන්න කියන්න කියලා. හොඳ වෙලාවට කොල්ලා හිටියේ නැද්ද? නැත්තම් මේකට අහුවෙන්න ඕනේ. එහෙනම් ඌ හිටියේ නැහැ යහතින් එන්න හම්බ වෙන්නේ නැහැද? මේ සුමියෝ කොකටත් උඹ බංගලාව පැත්තේ නොගිහින් ඉන්න එක තමයි අගට ගුණ. එහෙනම් මං ගියා. මේ හෙටත් වෙලාවට වරෙන් කිරි අර යන්න. ආ පුත හැංගිලා ඉන්න තැන්වලට විදින්න දිග විදිනයක් තියෙන හිට් සීක් ඇන් කියුර් නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි. Double cleaning crystals and double perfume look samaga nava best ever sunlight. දුවට කිව්වේ මට ඇහුණා අප්පච්චිට සුමන මාමා කියනවා ඒවත් දැන් පොල් කඩන්නත් එපා කියලා. අයියේ අප්පච්චි අනේ මන් දන්නේ නැහැ මයි පුතේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න ඕනි එක ගැන. ඒත් අප්පච්චි මට කියලා තියන්නේ තව කෙනෙක් තව කෙනෙක්ගේ වැරද්දක් කියනවා නම් මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරන්න කියලානේ. ඒක එහෙම කරන්න ඕනි තමයි මායි පුතේ. ඒක එහෙම කරන්න ඕනි කෙනෙක් තව කෙනෙක් ගැන අපිට වැරදි කියලා ඒ අය විවේචනය කරනවා නම් තමයි මායි පුතේ. ඒ කිව්වේ? ඒ කිව්වේ මායි පුතේ ඔය සමහරු කියන්නේ අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි එයා එහෙමයි කියලා කතා කියන්නේ. අන්න එහෙම වෙලාවල් වලදී අපි කරන්න ඕන පුතා
හොඳට කල්පනාවෙන් අහගෙන ඉඳලා ඒ වගේ තැන්වලින් පරිස්සමින් හිමින් සීරුවේ අපි ගැලවිලා ඉන්න ඕනි. මයි පුතාට තේරෙනවා? ඔව් අප්පච්චි. දැන් මයි පුතේ වෙන කෙනෙකුගෙන් පරිස්සම් වෙන්න කියලා කියන්නේ ඒ කෙනා ගැන වැරදි දෙයක් කියනවා වක්වත් එහෙම නැත්තම් අනවශ්‍ය දෙයක්වත් කියනවා නෙමෙයි. පුතාට තියෙන්නේ ඒ කරන්න යන දේ ගැන පොඩ්ඩක් පරිස්සමෙන් හොඳට අවබෝධයෙන් ඉන්න කියලා කියන එක තමයි. තේරුණා මයි පුතා? ඒ කිව්වේ? ඒක පුතා අපිට දෙන උපදේශයක්. අපි ඒ දේ කරන්න කලින් අපි ඒ දේ ගැන දැනුවත් වෙනවා, හොයලා බලනවා. මයි පුතාට තේරුණා? අන්න ඒ කාරණා. ඔව් අප්පච්චි. තේරුණා. මාය දුව දවසින් දවස ලොකු වෙනවා. දුව හැමදාම අප්පච්චිගේ තුරුලට වෙලා ඉන්න ඕනේ නැහැ. මාය ඔඩොක්කුවට වෙලා ඉන්න ඕනේ නැහැ. සමහර තැන්වලදී මාය දුවට හිතේ මේ දේ ගැන අප්පච්චිකින් අහලා දැනගන්න ඕනේ නැහැ කියලා. ඒත් මාය දුව හොඳට හිතා ගන්න ඕනේ කෙනෙක් පුතාට කරන අනුතුරු ඇඟවීමක් ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනි කියලා. මම පුතාට තේරෙනවා. ඔව් අප්පච්චි. අන්න ඒ වගේ. දැන් පුතේ ඔය කියන්නේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. එහෙම ඒවා තියෙනවා. දැන් හේතුවක් නැතුව කෙනෙක් තව කෙනෙක් පිළිබඳව කරන අනතුරු ඇඟවීම් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවල් වලදී මම පුතා ඉන්න ඕනේ හොඳ පියවිසීමකින්. හොඳ බුද්ධියක ඒ කියන කාරණාව හොඳට තෝරලා බේරලා ගන්න පුළුවන් තැනක මයි පුතා ඉන්නවා. තේරුණා? අන්න ඒ වගේ තමයි පුතා ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ හොඳ අවබෝධයකින්, හොඳ පරිස්සමකින්, හොඳ කල්පනාවකින් යන්න ඕනි ගමන. තේරුණා? ඔව් අප්පච්චි. දුමක් නගින්නේ නිකං වෙන්න බෑ, ගිනි නැත්තම් චුට්ටක්වත් දුමක් යන්නේ නෑ. විපරම් දුර දිග මෙහෙයුම් යවා බලන්න, ජීවිතයේ වටිනා තීරණ අරගන්න. සමහර තීරණ නොහැකි හරි ගස්සන්න, සිතා බලා හොඳ හැටි තව එයම සිතන්න. වටින් ගොඩින් බැහැ සමහර දේ දැනගන්න, ඇතුල් පිටම සැකහැර වෙයි පෙර දැනගන්න. ජීවිතයේ වටිනා තීරණ අරගන්න. මැරුණ වෙලාවක දඩන්න සත්සරණයක් මෙහි ඉන්නේ නෑ. සත්සරණි මතීශ බැඳලා රට යනවා, ඉංගලන්ඩ යනවා. අනේ ඉංගලන්ඩ් හරි ඉංගලන්ත හරි ඕන රටක කියපුවා ඕ මතීශකාරය තස්සන්නන්ගේ කොහෙවත් යන්නේ නෑ. ඕ සත්සරණි ගමන් නවත්ත නුඹ කවුද පුතේ? කොහොමද මම හොඳින් ඉන්නවා පුතේ. දැන් මෙච්ච දේවල් වෙලා ඉවරයි නේ ජගත්. දැන් අපි ෆියුචර් එක ප්ලෑන් කරන්න ඕන. මං ජීවිතේ ඉදිරි කාලෙත් මීඩියාව ගෙමින් නඩේදී